අද පොයාලට කියලා දෙන්න යන්නේ ඔසප් වේදනාව නැති කර ගැනීම සඳහා භාවිතයට ගනු ලබන සාර්ථකම ප්‍රතිකාරය සම්බන්ධවයි. මාල් ශුද්ධිය ආරම්භය කිට්ටු වන විට බොහෝ දෙනෙකුට යම් යම් වේදනා කැක්කුම් ඇතිවන්නට පුළුවනි. විශේෂයෙන්ම බොහෝ දෙනෙකුට ආර්තවයට සතියකට කලින් ඉඳලම මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. බඩ කොරවීම, අධික කොන්දේකැක්කුම, මස් පිඩුවල වේදනා මූලිකවම ඇතිවෙන්නට පුළුවන්. ඒ හැරෙන්නට මා ශුද්ධිය දිනකට බඩේ අධික වේදනා පෙකනියට පහළ ප්‍රදේශයේ ඇතිවන කැක්කුම, ක්ලාන්තය, කෑම අපියවීම, සාමාන්‍ය දෛනික ක්‍රියාකාරකම් කෙරෙහි දක්වන නොසකිල්ල වගේ ලක්ෂණ පෙන්වන්න පුළුවන්. දෛනික ක්‍රියාකාරකම් වලින් ඈත් වෙලා අලසව ඉන්න ප්‍රධාන හේතුව නම් අධිකව ඇතිවන වේදනාවයි. මේ සඳහා කරනු ලබන ප්‍රතිකාර පිළිබඳව කතා කිරීමේදී විශේෂයෙන්ම වැඩියෙන් ජලය පානය කිරීම වැදගත් වෙනවා. නිතර ජලය පානය කිරීම තුළින් සිරුරේ වියලිවීම පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ ශක්තිමත් වෙන්නත් ඒක එක හේතුවක් වෙනවා. දියර ආහාර වෙන කොමඩු, කැකිරි, පිපිඤ්ඤා වැනි ආහාර නිතර භාවිතා කිරීමත් වැදගත් වෙනවා. ඉන් ශරීරයේ වියලී යාම වළක්වා ගැනීමත් හැකියාව පවතිනවා. නීරමුල්ලේ පොල් පලා එකට තම්බා බීමට ගැනීමද, කොත්තමල්ලේ තලා වතුරේ දමා උදෑසන හිස්බඩ පානය කිරීමද, කසකසා ඇට වතුරේ දමා උදෑසනම හිස්බඩ පානය කිරීම මගින්ද මේ නැතිකර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම දිනකට වතුර ලීටර දෙකක්වත් පානය කිරීම වඩා වැදගත් වෙනවා. ඒ වගේම තමයි වැදගත්ම කරුණු බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා මෙවැනි සුළු වේදනාවලදී කෘතිම වේදනානාශක භාවිතයට ගැනීම. කෘතිම වේදනානාශක භාවිතය නිසා අතුරු ආබාධ ඇතිවිය හැකි බව මතක තබා ගන්න. දිනපතා මෙවැනි වීඩියෝ ලැබීමට පහත බටන් එක ක්ලික් කර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.